අයිබෝවන් ඉතින් ඔන්න මම අද ඔයගොල්ලන්ට අරගෙන ආවේ පිටි අනන්න නැතුව හරිම ලේසියට කොහොමද පරාට හදාගන්නේ කියලා කඩේ තියෙන විදිහටම ඉතින් අපි වැඩි කතා නැතුව අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා පරාට ටික හදාගන්න මම බෝල් එකට පිටි කෝප්ප දෙකක් දාගන්නවා ඊට පස්සේ මම ඒකට ලුණු එකතු කරගන්න මේක කලවම් කරගන්නවා ඊට පස්සේ මම මේ පිටි එක වතුර කෝප්ප තුනක් දාලා අනා ගන්නවා මුලින්ම පළවෙනි වතුර කෝප්පේ දාලා ඉවර වෙලා මේ පිටි එක හොඳේ කලවම් කරගන්නවා මෙන්න මේ විදියට හොඳට මිශ්‍ර කරගන්නවා ඒ ටික හොඳින් මිශ්‍ර කරගත්තට පස්සේ මම දෙවෙනි වතුර කෝප්පෙත් එකතු කරගන්නවා ඉතින් මම මේකට අරගෙන තියෙන්නේ ඇල් වතුර උණු වතුර නෙමෙයි මේ විදිහට පිටි ටික හොඳට මිශ්‍ර කරගත්තට පස්සේ මම මේකට තුන්වෙනි වතුර කෝප්පෙත් එකතු කරගන්නවා එකතු කරගෙන ඉවර වෙලා මේ පිටි ටික හොඳට දැන් දිය කරගන්නවා මම ඉතින් මේකට වික්ස් එකක් ආධාරයෙන් දිය කරගන්නවා ඉතින් ඔයගොල්ලෝ මේකේ දියාරු ගතිය වැඩි වුණොත් පාපිටි ටිකක් එකතු කරගන්න ඝනකම වැඩි වුණොත් වතු ටිකක් එකතු කරගන්න ඊට පස්සේ මේ හොඳට දිය කරගත්තු පිටි මිශ්‍රණය මම මේ විදිහට පෙරා ගන්නවා මේකේ කැට තියෙනවා නම් කැට ටික ඉවත් කරලා ගන්න පිටි කැට හිටින් නැති වෙන්න ඉතින් පිටි ටික පෙරා ගත්තට පස්සේ මේ විදිහට තමා එන්නේ මේ මේ ප්‍රමාණයේ උකුවට අපි මේ පිටි මිශ්‍රණය හදා ගන්න ඕනේ දැන් මම pan එකකට තෙල් ටිකක් එකතු කරගෙන ඉවර වෙලා pan එකේ මේ තෙල් ටික හොඳින් මේ විදිහට ගා ගන්නවා තාමත් මම pan එක රත් කරලා නෙමේ තියෙන්නේ මම දැන් පිටි මිශ්‍රණය එකතු කරගෙන මේක හොඳට මේ pan එක වටේට යන විදිහට මේක කරකව ගන්නවා මේ මේ විදිහට ඉතින් තාමත් මම මේක ලිපේ තියලා නැහැ ඉතින් රොටිය මේ විදිහට දාගත්තට පස්සේ තමයි මම මේක ලිපෙන් තියලා ඉවර වෙලා මද ගින්දරේ මේක පුච්ච ගන්න ඉතින් ඔයගොල්ලෝ අඩුම ගින්දරෙන් නෙමෙයි මද ගින්දරේ මේක පුච්ච ගන්න ඉතින් ඔයගොල්ලෝ දැන් මේ රොටිය බෑවට පස්සේ ආයෙ රොටියක් එකතු කරගද්දි pan එක නිමලා තමයි මේකට පිටි මිශ්‍රණ එකතු කරගන්න ඕනේ නැත්නම් ඔයගොල්ලන් මේක තුනී කරගන්න බැරුව යනවා ඉතින් ඒකට ඔයගොල්ලෝ කරන්න ඕනේ මේ pan එක අරගෙන pan එකේ පිටපැත්ත ටැප් එකට ටිකක් අල්ලලා ගන්න එතකොට ටක් ගාලා නිමෙනවා ගොඩක් වෙලා අල්ලන් ඉන්න ඕනේ නැහැ විනාඩියක්වත් අල්ලන්න ඕනේ නැහැ නිකන් මෙහෙම අල්ලලා ගන්න එතකොට pan එක නිමෙනවා ඉතින් ඔයගොල්ලෝ රොටිය හොඳට පුච්ච ගන්න ඕනේ දුබුරු පාට තිත්තෙන විදිහට ඉතින් යටපැත්ත පිච්චුනාට පස්සේ මම මේක අනිත් පැත්ත ආරව ගන්නවා ඉතින් දැන් නැවතත් මම මේක අනිත් පැත්ත ආරව ගන්නවා ඔයගොල්ලන්ට පේනවා ඇති මේ වගේ අර දුඹුරු පාට තිත් වගේ ඇවිල්ලා පරාට එක හොඳට ආවට පස්සේ අපිට පුළුවන් මේක ලිපෙන් බා ගන්න දැන් මේ තියෙන්නේ මම හදාගත්තු පරාට ටික ඉතින් පිටි අනානා ඉන්න ඕනේ හරිම ලේසියෙන් මේක හදා ගන්න පුළුවන් ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති අපි පිටි අනලා හදා ගන්න පරාට එක වගේම මේක හොඳ සොෆ්ට් එකට තියෙනවා මම ඔයගොල්ලන්ට එකක් කඩලා පෙන්නන්න මේ විදිහට හදාගත්තාම අපිට හොඳ තුනියට පරාට ටික හදා ගන්න පුළුවන් තවත් මේ වගේ රසවත් රෙසිපි බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න ඔයාලා හැමෝටම සුබ දවසක්